දූෂණය වංචාව සහනාස්තිය ගැන රටට ඇත්ත කියන පෙලිවිෂන් ටෙලිවකිය දැන්ටෙලිවිෂන්ටෙලිවකිය දැන්ඩ අප නිරන්තරයෙන්ම කතා කරන්නේ දූෂණය වංචාව හොරකම සහා නාස්තියක්ත් අකාරයක්ෂම පාලනයක් ගැනේද මේක හැම තැනම තියෙනවා විශේෂෙන් මේ ටෙලිවිශණය ඇතුළෙත් ඔය මහාපරිමාණ දැන්වීම් කරනන්නේ ඇතුළෙත් ටෙලිවිශන් රේටින් ඇතුළෙත් මේ බොහෝ දූෂණ වංචා සිද්ධ වෙනවා දැ ඒ ගැනත් ඇත්තටම ටිකක් හරරි කතා කරන්න ඕන එන නේද ජනතාව ඒ විශය දැනගන්ටම අවශ්‍යයි නේද. දැන් අපේ රට වගේම තමයිඔ සමහර රටවල් විශේෂෙන් ඔය රමෆෝසලනේද. අර ඒ පෙද දවස අපේ මේ කටුනායක ජාත්‍යන්තර ගන්තට පොළ ටැවිල්ලක් කොහේදෝ යන ගමන්නන්නේෙද නනාත්පති රනිල් වික්‍රම සිංහ එක්කො පන්දිනයටට කෙක් හෙම පපලගේ නේද. රම ෝසලලා ඕ! රමෆෝසට එල් වෙලා තින චෝදනා බලන්න කොනේද. ඩොලර් පන්ලක්ෂ අසූදහක මුල්ල වංචවා. ඩොලර් පන්ලක්ෂ අසූදහක් මේ සෝෆ එකක හඟගින්දලනේද. මේ රමෆෝසල්හ ඉන්න රටවල්වෙලා හරි අමුතු අමුතුේ ජාතිගේම් නනිසිද්ධ වෙන්නේ නේද. අපේ අසල්වැසි රටවලත් එහෙමත් තමයි හුඟක් වෙලාවට දූෂණය වංචාව. නාස්ති හොරකම ඒවයිත් ඒහ වහගෙල්ල නේද ැන් බලන්න කකා අර මෛත්‍රපාල ජනාධිපති වෙලා හිටපු කාලේ ඒකන්නේ දෙදස් පහළවේසිට දෙදස් දහනමේ දක්වනේද. අවරුදු හතරයිනේ එක්දස් තුන්සේ හැත්ත අට දෙනකු මේ පෞද්්‍යියලික කාරය මණ්ඩලේ හිඳලා තියවා. වැයකරලතියන මුදල ලක්ෂ අටදස් පන්සිියත්තුනක් ලක්ෂ අටදස් පන්සිියත්තු වනක් නේද. තැන් මහින්ද රාජ පක්ෂගේ දෙවනි දුරකාලේ තින එකැන දස් හයින්දලලා දෙදස් දාහතර වෙනකක් එතනත් අවරදු හරයින්නේ නේද? එතනත් පෞද්ගලික කාර මಂඩලේ දෙෙදාස් පන්ස හැත්තෑ අට දෙනෙක් ඉඳලතිය නොහරද ලක්ෂ හයදාාස් තුන්සිය අසූವක්. ක් හයදාස් තුන්සිිය අසූ වක්නේද. අතන ලක්ෂ අටදාස් පන්සිය තුනයි මෙතන ලක්ෂ හයදාස් තුන්සිය අසු වක මේ ගොල්ලො වැෑය කරලතිනවා නේද. කොහොම නඩත්තුවක්දනේ මේ මහජන මුදල්නේද රුපියල් මිලියන ගණනින් වියදන් කරලාතිනවා. දැන් ඔබට තේරෙනවාද මුන තරම් නාාස්තිකාර මුදලකං අපෙන් මේ විධ ේවල්වලට හිතා ගන්න බැරිදේවල්වලට වැෑවෙනවාදි කියලාන්නේේද. දැ හැරම මාධ දෙ බිසිනසක පැත්තට ැන් බැලු බැල්මට මේක ඇතුළෙත්. සමහර මේ මල්්‍ය බර අන්තීමට පැටවෙන්නම ජනතාව පිට. හර ඒක හොඳ උදාහරණයක් මේ දවසල ඉන්දාවෙන් වාර්තාාවෙනවා. ලෝකේ බොහෝ රටවල මාධ්‍ය ආයතන විශෂෙන් TVව දුවන්ට වෙළඳ දැන්වීමම් ඕනෙමයි. වෙල්ද දැන්වීම් දෙන්නේ විවිධ ප්‍රධහන සමාගන් එකන විධ ආහාර වර්ග නිෂ්පාධනය කරන සමාගම් නේද. විධ සේවා සපේන සමාගම්. බොහෝ විට මේ වෙල්ද දැන්විම් වල මුදල් වෙන් කරන්නේ ඒ ඇන එහෙමත් නැත්නම් රේටන්. එන්න කාරනාවමතමයි මුදල් වෙන් වෙන්නේ එකන දැන් ඉන්දදිියාව කතාවරම් බලමුකෝ ඉන්දියාව ට. චැනල් විතරත් තියෙනවා අටසසි අනුවක් විතර හරද අටසිය අනුවක් නමසීයක් විතර තියෙනවා. ඒ අතර මේ චැනල් එකසි අසුවක් විතරතියෙනා මුදල් ගෙවල අරගෙන බලන්ට ඕනේ වනේද. දැඟ පෙරටිත් යෙනවානනි දැන් මේ චැනල් අතර මහත්තරංගයක් තියන්නේ අපි තමයි රේටීින් නැත්තං අපිතමයි ජනතාවූ වැඩියම්ම බලන්න කෙලා පෙන්න්න ගන්න ඕමනාව තියෙනවා නේද. ජනතාවූ වැඩියෙන්ම බලන්න චැනල් එකට තමයි වැඩියම්ම ද දැන්වීම් ලැබෙන්නේ එතවර ජනතාව වැඩියෙන්ම බලනව කියලා කිව්වට පස්සේ ඒ අයගේ දැන්නීම්බල ගාස්තුව තරි ඉහලයි හරද දැන් ජනතාව වැඩියෙන්ම බලන්න චැනල් කියලා රේටින් දෙන්නේ එක එක ජාති සමාගම් ඒම රේටින් සමාගම් තියෙනවා ඒ රේටින් සමාගම් දුවන්නේ අර චැනල් වල සල්ි වලින් චැනල් තමයි රේටින්න් සමාගම් වලට බොෝවෙලාට මුදල්ගේ වනනේද දැන් ඉන්දියාවවෙත් එහෙම මේටව චැනල්වලට රේටන් දෙැන සමාගම් තියෙනවා දැන් ජනතාව වැඩියෙන්ම බලන්න අහවා නාලිකාවේ අහවල් වැඩ සටහන කිව්හම මොකද වෙන්නේ ඒ වැඩ සටහනේ වෙද දැන්විීම්බල ගාන ඉහල දාන දැවදාහරණයක් ලෙස බලමුකු ප්‍රෘතිවිකාශයක් කරම් බලමු. වැඩියෙන්ම බලන්න නාලිකාව අපිහිතුමකු ඉන්දියාව F කියලා F් නාලිකාවේ ප්‍රෘති විකාශය තපපර තිහෙක දැන්වීමක්ම වැඩිම්ම බලන්නේ ගොල්න්නේ. වැඩිම්ම බලන්නේ ගොල්ලගනේ දනිසා අපිහිතුම ඉන්දියන රුපියා ලක්ෂයක් පෙනවා කියලා එතකොට අර ජනතාව අඩුවෙන්ම බලන්නවා කියෙන නාලිකාතියනන ඒ නාලිකාවක ප්‍රෝෘති විකාශයක තපරති. ක දැන්වීමට ලැබෙන රුපියල් විසිදහකොයිත පොඩි ප්‍රමාණය දැන් ප්‍රශ්නය ඇති වුණේ රේටන් බලන ආයතන සිදුකළ වංචාව සම්බන්ධයෙන් මේ රේටින්න් බලන්න ආයතන ඔහෙ පුංචි ගැජට් ගෙවල් වලට හයිකරනවා ඒම හයිකලාට පස්සේ ඒ ගෙදර අය බලන TV චැනල් එක අන්නර පුංචි ගැජට් එක නත්තන් ඒ න්ත්‍රයේ සටහන් වෙනහරණ එදැන් ඉන්දාව ජනගහනේ බිලියන එකයි දසම තුුණක් බිලියන එකයි දසම තුුණා කරදේ මින් භාගයකටම ඉන්දියාවේටව තියෙනවා ඔය රේටන් සමාගම් ඔය සාම්පල් මෙ දාහක් දෙදහක් විතර ගැජට් හයි කරලා ඒකෙන් තමයි කියන්නේ රටේ ජනතාවගේ මෙන්නමිච්චරක් මේ වැඩසිරහන තමයි බලන්නේ කියලා හරිද එතකොට දැම් මරු වැඩේ කියන්නේ මේ රේටන් ආයතන ඔය සමහර ටව නාලිකාවලින් වැඩි මුදලක් අරගෙන ඒ අයගේ නාලිකාව බලවන්න අර ගැජට් අර කෑලි හයිකරලාතියෙන ගෙවල්වලයට සන්තෝ සම්දීල මුදල් ගෙවල තෑගි දීලා හර්ද මේ නාලිකාවම දාලාතියන්න කියලා ඒ හිමියට අතමිට මොලෝනව ගානාව තැන් සමහර හොඳම වැඩ සටහන් ගිහිලතියෙන ඉංග්‍රීසි භාෂාවයෙන් හරිද දැන් ඒ ගෙදරය වැඩියම් බලවතියන ඉංග්‍රීසි භාෂයි වැඩසටන් මාර් වැඩේකැන ඉංග්‍රීසි භෂාවතයෙන සි කෙනෙ එකේ ෙදර නැල්ලු හරද එක පුදුමයක් නෙනේද දැන් කොහොමදගේම ඕක තමයි රටන් ගේම් එකනේද තැන් ඇත්තටම එහෙම නාලිකාවක් තමයි ඉන්දාවේ රිපබ්ලිකන් TV දැන් රිපබ්ලිකන් TV සහ රේටින් ආයතනකරපු වංචාව එළි දරව්වවෙමින් තිබෙනවා මේ බලද දැන් ල වැඩිම මුදල කඩාගැනීමට ගැසු ගේමක් කියලා දැනගත්ත ඉන්දයානු රජය අද ඉතා දැඩි ලෙස රේටන් ආයතන අධික්ෂණය ආරම්භ කල්ලා නව ප්‍රතිපත්ති හඳුන්වාදීම ආරම්භ කරලානේද. ද අපේ රටෙත් මාසේකට. රුපියාල් මිලියන දාහක් විතරවෙල්ද දැන්වීම් ඔත්සේ ටීවි ආයතනවලට ලැබෙනවා රුපියල් මිියන දාහක්කොන්දේ දැන් ඉන්දියාවේ හෙම වුණට ලංකාවේ එහෙම වෙන්නේ නෑ කියල එහෙම සින්ද අත්දාාලා හිත හදගන්නට. අමාරුයි හොඳේ අපේ රටෙත් මොකද වෙන්න කෙලා ළඟදිම සාක්ෂි සහිතව කතා කරන්න, කාලයේ ඇවිත් කියලා අත්ද ටෙලිවැැකිය අවසන් කරනවා.